समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता इद भिक्खवे भिक्खु दिवसे निक्खन्ते रत्तिया पतिहिताय इति पटि संचिक्कति बहुकामे पच्चया मरणस्स अहिवा मण्डसेय्य विच्चिको वा मण्डसेय्य सतपदिवा डसेय्य तेन मे अस्स काल किरिया सो ममस्स अंतरायो उपक्किलित्वाहं पपतेय्य भत्तं वापि मे बुत्तं व्यापज्जेय्य पित्तं वा मे कुप्पेय्य सिंहं वा मे कुप्पेय्य सत्तका वा मे वाता कुप्पेयुं तेन मे अस्स काल किरिया सो ममस्स अंतरायोति। සදහවත් පින්වතුනි අද දවසේ අනිල් ජයකොඩි මහත්මා එවැගේම ඉනෝකා පල්ලිය ගුරු මහත්මිය තමන්ගේ ආදරණීය දරුවන් ආලෝකා ජයකොඩි දියණිය එවැගේම විදේශගත වෙලා ඉන්න නව ශ්‍රී ලාංකේය ගුණම ලබන අනුක ජයකොඩි පුතුණුවන් හා දෙවුනක ජයකොඩි පුතුණුවන් ඇතුළු පින්වත් සියලු දෙනාම තමන්ගේ නැහැදෑයොත් සම්බන්ධ කරගෙන මේ පවතින කාලේ හැටියට අපිට කරන්න පුළුවන් ඉහළම ආකාරයට මේ තුන් මාසේ පින්කම සිද්ධ කරන්නේ තමන් නමින් බෙන්වුණු ආදරණීය මෑණියන් කුඹුකගේ සුගුණවති මාතාව සිහිපත් කරලා මාස 3ක් ගත වෙන වේලාවේදී ඇයට පින්පෙත් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ කරගෙන සිදු කරන උතුම් පින්කම. ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා ආදරණීය පියතුමන් දෝමිස් ජයකොඩි මහත්මාණන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට. අම්මට තාත්තට පින් දෙන අතරේ ආදරණීය පුතෙක් හැටියට ඒ වගේම ආදරණීය දියණිය හැටියට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා ඉනෝකා මහත්මිය තමන්ගේ ආදරණීය පියතුමන් සිහිපත් කරන්නට ධර්මදාස පල්ලිය ගුරු මහත්මා ඒ වගේම තමන් නමින් වෙන් වුණු මාමාවරු TAD යසපාල මහත්මා TAD ගුණතිලක මහත්මා කියන ඇත්තන්ටත් පින් දෙන්න. විදේශගත වෙලා ඉන්න නව ශ්‍රී ලාංකේය තමන්ගේ දරුවෝ වගේම ආදරණීය සහෝදරයා ධනුෂ්ක පල්ලිය ගුරු ඒ සොහොයුරාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට පින්කම් කරද්දි බොහෝම උපකාර වෙන අමිල මදුසංක මහත්මා ඇතුළු ඒ පවුලේ සිරු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරගෙන සනීප තත්ත්වයේ පසුවන PAD කුසුමාවති මෑණියන්ටත් සෙත් පතන්න අමතක කළේ නැහැ. තමුන්ගේ තියෙන ආදරණීයයන් ලෙංගතුකම් මේ බොහෝම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් කරන පින්කම් වලදී අමතක නොකර පින්පෙත් අනුමෝදන් කිරීම වගේම සෙත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරන්නේ ඒ තමන්ගේ තියෙන කෘතගුණ වේදීකම නිසා. ඒ නිසා මේ වෙලාවේදී පින්වත් ඔබ සතුටු වෙන්න මේ කොවිඩ් වසංගතය තුළ අපිට අපේ ජීවිතය හිර වෙලා කොටු වෙලා තියෙන වෙලාවක හිත කියන එක කොටු කරන්නේ නැතුව තමුන්ගේ තියෙන ලෙංගතුකම් හිතවත්කම් නෑදෑකම් එක්ක ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන එක තැනක ඉඳගෙන වුණත් තමුන් එක්ක එකට යයත් ඉන්නවා කියන හැඟීමෙන් මේ පින්කමේදී සිහිපත් කරන ලැබීම සතුටක් කොට සලකන්න මේ වෙලාවේදී අපි ඒ නමින් වෙන් වුණු ආදරණීය මෑණියන් ප්‍රදාන කරගත් ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම ප්‍රදාන කරගෙන
අනිත්‍යයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන මේ පින්කම ආරම්භ කරනවා. නමින් මියගිය ආදරණීය මෑණියන් ප්‍රදාන අපි ඔක්කොටම මේ සසර දුක්ගිනි නිවාලන උතුම් නිවනින් සැනසීම පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණමය පින්කමත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන බණ අහන්න. පින්වතුනි, ඔය ඇත්තන්ට වගේම අපිටත් නුහුරුයි ඉතින් මේ කටයුතු නේ. ඒ ඔබත් මේ විදියට බණ දහම් මහද්දී ආමුදුරු කෙනෙක් ළඟ ඉඳගෙන ගෙදර ආමුදුරු වඩම්මගෙන එහෙමනේ බණ අහන්නේ. අපිට මේ කාරණාවේදී නුහුරු වුණත් ඇත්තරම ළඟපාත ඉන්නවා වගේ ඔයත් බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බණ අහනවානේ. එනිසා මේ වෙලාවේදී තුන් මාසයක් ගත වෙන මේ පින්කමක් නිසාවෙන් මම හිතුවා ඔය ඇත්තන්ට සිහිපත් කරන්න මේ කාලෙට ගැලපෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර ධර්ම අතර සූත්‍ර ධර්ම දෙකක් තියෙනවා. පඨම මරණානුස්සති සූත්‍රය හා ද්විතීයික මරණානුස්සති සූත්‍රය කියලා. මේ සූත්‍ර ධර්ම දෙකේම කියවෙන කාරණා අපේ ජීවිතේට මේ කාලෙට බොහෝම වටිනවා. එනිසා පින්වතුනි, ශ්‍රද්ධාවෙන් අසා සිටිනකොට ඔබට තේරේවි අපි මේ තුලින් මොකක්ද ලබා ගන්නෙ අපේ ජීවිතේට කියලා. බුදුහාමුදුරුවෝ නාදිකා කියන ගමේ භික්ෂුන් වහන්සේලාත් සමග එක් අවස්ථාවක වැඩ ඉන්න වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ කරන දේශනාවක් තියෙනවා. මහණෙනි, මේ මරණානුස්සතිය කියන්නේ මහත්ඵල මහානිසංස දායි. ඒ වගේම නිවනට බැසගත් නිවන කෙලවර කොට ඇති උතුම් දෙයක්. ඔබ මේ මරණය මෙනෙහි කරනවද කියලා මේ භික්ෂූන්ගෙන් අහනවා. ඒක භික්ෂුන් වහන්සේගේ නමතුගේ අදහස වුණේ පින්වතුනි, මට එක දවල් කාලෙකුත් රාත්‍රී කාලෙකුත් ඇති. මම ඒ කාලය තුල ස්වාමීනි මට පුළුවන් මරණානුස්සතිය වඩලා ඒ තුලින් ප්‍රතිඵලයක් ලබා ගන්න. මම දැන් එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳයි. තව කවුරු හරි ඉන්නවද මරණය ගැන මෙනෙහි කරන? මොන තව හාමුදුරු නම නැකිතලා කියන ස්වාමීනි, එහෙමයි මමත් මරණය ගැන මෙනෙහි කරේ. මට මෙන්න මෙහෙම හිතෙනවා. කොහොමද? මට දහවල් කාලයක් ඇති මරණය ගැන මෙනෙහි කරලා ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න. එක දහවල් කාලයක් දේ ඉඳලා හන්දෑ වෙනකම්. එතකොට දැන් දෙනමකගේ අදහස් කියවුණා. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා, තව කවුරු හරි ඉන්නවාද ඒ වගේ මරණය ගැන මෙනෙහි කරන, මරණානුස්සතිය වඩන? ඔන්න තව හාමුදුරුණමක් නැකිලා කියනවා, ස්වාමීනි මට එක් පිණ්ඩපාතයක් වළඳන වෙලාවක් ඇති මරණය ගැන මෙනෙහි කරා. මම බලන්න පින්තුනි, එක හාමුදුරුණමකට ඇතිකුවා දවසකු දහවල් දවසකු රැයකු. තව හඳුනම කියන මට දහවල් දවසක් ඇති, දහවලක් ඇති. තව හඳුනම කියන මට පිණ්ඩපාතයක් වළඳන වෙලාවක් වන්නේ පින්වතුනි. සාමාන්‍යයෙන් අපි ගියම පිණ්ඩපාතයක් හොයාගෙන වළඳ ගන්න ගත වෙන වෙලාවක්. ඊට පස්සේ අහනවා, හොඳයි තව කවුරු හරි ඉන්නවද? ඕන්න තව හාමුදුරු නමක් නැකිටලා කියනවා, ස්වාමීනි මට දානේ වළඳද්දි මේ දන් පිඬු හතර පහක් වළඳන වෙලාව මම මරණානුස්සතිය මෙනෙහි කරනවා. ඒ තුලින් මට ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ආයිමත් බුදුහාමුදුරුව අහනවා, තව කවුරු හරි ඉන්නවා? ඕන එක නමක් ඊට පස්සේ අර හතර නම ඇරෙන්න තව එක නමක් නැගිටලා කියනවා, මට එක බත් පිඬක් අපල ගිලින වෙලාවක්, බත් පිඬක් අපල ගිලින වෙලාවක් තරම් මේ මරණානුස්සතිය වඩන්න කාලය ඇති කියලා හිතනවා. අවසානයේ හයවෙනි හාමුදුරුව නැගිටලා කියනවා, ස්වාමීනි මටත් මරණානුස්සතිය වඩන්න මෙන්න මේ කාලෙ පුළුවන්. මොනවද? ස්වාමීනි උස්මක් අරගෙන උස්මක් පිට කරන වෙලාව, උස්මක් පිට කරලා හුස්මක් ගන්න වෙලාව මට ඇති මරණය ගැන මෙනෙහි කරා. දවයතන මේක කරුණු හයම් මතක නැතුව ඇතිනේ. හයම තියා එකක් මතකද නැහැ නේ. එක ගොඩේ කියාගෙන යනකොට අමතක වෙනවානේ. දැන් මම මේ ටික කිව්වේ දැන් ඕක අර මරණය ගැන මෙනෙහි කරපු හාමුදුරුවරුන්ගේ
පිළිවෙල කියපු හින්දා ඒකට වැඩි වෙලාවක් නැතුව අපිට හිතා ගන්න පුළුවන් හාමුදුරුවරු මේ හිතන වෙලාව මම නිකමට අහනවා දැන් අපි කියමු අපේ අනිල් මහත්මයා අනිල් මහත්මයා ඉන්නවා ඉනෝ කනෝනා ඉන්නවා මේ දුව ඉන්නවා පුතාල දෙන්නත් මම හිතන සම්බන්ධ වුණානේ ඒකනේ අපි අහුවුදින් අපිට මරණය ගැන මතක් කරනවාද කවුරු හරි නැත්නම් අපිට මෙනෙහි වෙනවද කියලා අපිට මතක් කරන්නේ එක්ක හැන්දෑව 6:55 ප්‍රවෘත්තිනේ ඔය වෙලාවට මරණය ගැන හොඳටම කියනවා මෙන්න අද මෙච්චරක් මැරිලා අපිත් ඉතින් බලනවා කීයක් මැරිලාද 195 ආ තාම 200 වුණේ නැහැ අපිට සමහර එහෙමත් හිතනවා තාම 200 නැහැනේ කමක් නැහැ ඒතරම් ලොකුවට මැරෙන්නේ නැහැ දැන් 200යි කිව්වම ඔන්න ලොකුවට මැරිලා හැබැයි බලන්න හැමදාම කියන්න ගත්තම 200යි 240යි 50යි 60යි එතකොට අපි ඔලුවට එන්නේ උගත තාම 300 බැනලා නැහැ යන්තම් 200 සීමාවේ ඉන්නවා අපි හැමදාම හිත හදාගන්නේ ඔය විදියට ඉස්සර කොටි කලබල කාලේ හිත හදාගත්තෙත් ඔහොමනේ නේ ඒ කාලෙත් එහෙමයි ඉතින් මරණ ගැන හෝ ගාලා කියලා හැබැයි එළියෙන් 100 ගණන් නෙමෙයි 200 ගණන් නෙමෙයි 3000 ගණන් දෙතු 4000 ගණන් ගියත් ලොකුවට දැනුන් නැති වුණාට අපේ ගෙදරින් එක මරණයක් වුණාකම අපිට ඔන්න දැනෙන්න ගන්නවා ඔන්න එතකොට තමයි අපිට පුදුම දැනීමක් එන්නේ දෙයනේ මරණය කියන එක මොනතරම් සෝචනීයද මොනතරම් වේදනාවබරද ඒක ඔබලා ඔබ දෙපළට කියන්න දෙයක් නැහැ නෑ එකතකින් අපේ අනිල් මහත්මයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැති කියලානේ ඒ හින්දා එතුමන්ට තමුන්ගේ ළඟම තියෙන වස්තු දෙකක් නැති වෙලා තේරිලා තියෙනවා ඒ වගේම තමයි ඉනෝකා මහත්මියටත් තමන්ගේ ආදරණීය පියා නැති වෙලා තියෙනවා ඒ හින්දා ඒක ඒ කාරණා හොඳට තේරෙනවා පින්වතුනි අපි නිකන් හිතන ජීවිතේ අපිට කවුරුවක් මතක් නොකලත් අපිට අපේ ළඟ ඉන්න කෙනෙක් නොමරුණත් මරණය ගැන හිත හිත ඉන්න අපිට වෙලාවක් තියෙනවද කියලා අපිට වෙලාවක් නැති තරම් ඇයි මේ වෙලාවක් නැති තරම් වෙලා තියෙන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් ජීවිතේ ගත කරන්නේ දහසක් වැඩ රාජකාරියක සමහර වෙලාවට සමහරු කියනෝනේ හුස්මක් ගන්නවත් වෙලාවක් නැහැ ඒ තරම් මිනිස්සුන්ට වැඩ කොයි තරම් වැඩ රාජකාරි බහුල ලෝකයකද අපි ජීවත් වෙන්නේ ඔබට ඒක හොඳ හැටි තේරෙනවා ගිහි ජීවිත ගත කරන ඔබ කොයි තරම් වෙහෙසනවද මහන්සි වෙනවද ඒ මොන තරම් මහන්සි වුණත් මොන තරම් කාලෙක අප කළත් සිංහතුනි අපිට වෙනව මොන වෙලාවක හරි ඔය හුස්මක් කටක් නැතුව වැඩ කළාට ඔය හුස්ම නවත්තන්න ඒ හුස්ම නවත්තන වෙලාවට අපිට කාටවත් කියන්න බෑ අනේ මට පොඩි ඉඩක් දෙන්න මට එක තප්පරයක් දෙන්න මට තව වැඩ රාජකාරි තියෙනවා කියලා එහෙම කිව්වට අහන්න කෙනෙක් නැහැ එහෙම කිව්වට නිදහසක් දෙන්න කෙනෙක් නැහැ එක පවුලේ වුණත් අම්මට වේවා තාත්තට වේවා දුවට වේවා පුතාට වේවා ආච්චිට වේවා සීයට වේවා පන්සලක නම් පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ભેදයක් නැහැ අපි කාටත් හිමතුනේ වෙලාව ආවම ගමන යන්න වෙනවා එතකොට කියන්න බෑ අනේ මට බලා ගන්න දහසක් දෙනා ඉන්නවා අනේ මං රාජකාරියකට ගියා විතරයි මම රැකියාවක් කරන්න පටන් ගත්ත විතරයි ඕවා කියන්න බෑ ඒ හින්දා පින්වතුනි මරණය ගැන හොඳ හැටි මේ කාලේ අහන්න දකින්නා වගේම කොච්චර ඇහුවත් අපිට මරණය ගැන අංශු මාත්‍රකවත් මතකයක් හිටින් නැති හින්දා බොහෝ දුරට අපි නිතරම මරණය ගැන මෙනෙහි කරන විදියක් ගැන බුදුහාමුදුර අපිට කියලා දුන්නා ඉවසීමෙන් අහන්නට ඕනේ අපි කොතනද අපේ ජීවිතේ අමතක කරගෙන තැන පින්වතුනි ගොඩක් අයට තමුන්ගේ ජීවිතේ මතක නැහැ තමුන් ජීවත් වෙන්නේ මොකටද කියලා මතකත් නැහැ. සමහර වෙලාවට ගොඩක් අය ජීවත් වෙන්නේ අනුන් වෙනුවෙන්. තමුන් වෙනුවෙන් ජීවත් වෙන්නේ නැහැ. නමුත් මේ සියල්ලම අතහැරලා යන දවසක අපිට අනුන් වෙනුවෙන් කියලාවත් කරපු කිසි දෙයක් හෝ තමුන් වෙනුවෙන් කියලාවත් කරපු කිසි දෙයක හෝ හොඳක් නැත්තම් යහපතක් නැත්තම් කුසලයක් නොවේ නම් හැමදාම මෙලොවට සීමා වෙච්ච දේවල් වල නම් අපි ඇලි ගලී හිටියේ අවසානයේ අපිට පිහිටට එන්නේ කවුද? ගෙදරින්න අම්මා නැති වෙනකොට දරුවට පිහිට වෙන්න ක්‍රමයක් නැත්තම් විලාප තියති අඳන්න නම් වෙන්නේ. ඉන්නේ හා පිහිටක් වෙන විදියක් නැත්තම්
අනේ ඒ දරුව අසරණයි මගේ අම්මා මට කොච්චර දේවල් හොයලා කියලා දුන්නද දෙයියනේ මගේ අම්මා මට බේරගන්න බැරි වුණා මගේ තාත්තා මට කොච්චර දේවල් හොයලා දීලා තියෙනවද මගේ තාත්තා මට ජීවිතේ මොනතරම් පාරවල් කියලා දීලා තියෙනවද පෙන්වලා දීලා තියෙනවද නමුත් ඒ තාත්තගේ අවසාන හුස්ම ටික වැටෙනකොට ඒ හුස්ම ටික නවත්ත ගන්න විදියක් නැහැ එයා ඒ තාත්තගේ ජීවිතේ කෙලවර වෙනකොට බලන් ඉන්න වෙනවා නම් මොනතරම් දුකක්ද මොනතරම් අසරණකමක්ද ඒ නිසා තුනතුනි අපි අපිට අසරණ නොවි අපි අපි කෙරෙහි බොහොම සතුටින් ජීවත් වෙලා අපි බොහොම සතුටින් ඇස් දෙක පියා ගන්න දවසක් උදා කරගන්න අපිමයි මහන්සි වෙන්න ඕන ඒක මේ පිට කවුරුවක් අපිට ගෙනල්ලා කියන්නේ නැහැ මෙන්න මේ විදියට ඊමු ඔයා ඉන්න විදිය වැරදි කියලා කිව්වොත්වත් ඒක අපිට කේන් තියනවා අපි ඒක තේරුම් ගන්න මහන්සි ගන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන මාවතේ ගමන් කරන්න විතර අපිට තියෙන්නේ අපිට බුදුහාමුදුරුවෝ මාවත දේශනා කළ තියෙනවා දැන් බලන්න ඔන්න පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළා දැන් මේ පඨම මරණ සති සූත්‍රෙන් මහණෙනි මරණය පිළිබඳව සිහිපත් කරනවාද කියලා ඇහුවම අවස්ථා කීපයක් ඒ හාමුදුරුවෝ මතක් කළා මේ මතක් කරපු වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනව අර දවසකුත් ප්‍රයක් ගත වෙන කෙනා දවල් දවසක් ගත වෙන එහෙම නැත්නම් එක පින්දපාතේ වෙලාවක් වළඳන නැත්නම් බත් පිළි හතර පහක් වළඳන වෙලාව මරණානුස්සතිය වඩනවා කියපු හාමුදුරුවන්ට මතක් කළා ඔබ ප්‍රමාදියයි අප්‍රමාදියයි නෙමෙයි ඔබ අප්‍රමාදියයි මේ මං කියපු ටික ඇහෙනව නේද? ආ. මේ අප්‍රමාදීයයි නෙමෙයි ඔබ ප්‍රමාදීයයි කියලා කිව්වා. එහෙනම් අප්‍රමාදීයයි වුණේ කවුද? අර බත් විඩක් විතරක් වළඳපු. වළඳලා ගිලිනකන් විතරක් වෙලාව ගත වෙච්චාම අනිත්ක තමයි උස්මක් ඉහලට රන් උස්මක් පහලට දාන තරම් කාලෙකින් මට පුළුවන් මරණ අනුසතිය මෙනෙහි කරලා ප්‍රයෝජන ගන්න කියලා කියපුවා මුදේ. ඔන්න දෙනමක් ගැන කිව්වා. එතකොට පින්වතුනි මේ කියුවේ කවුරු ගැනද? මිනිස්සු වශයෙන් මරණය මෙනෙහි කරන වෙලාවල් ගැන අපිට මේ නොකිය දෙයක් කියනවා. ඔබ නිතරම මෙනෙහි කරන්න. ඇත්තටම දැන් ඔබට නම් නිතරම මේ දවස්වල මෙනෙහි වෙනවනේ gedara කතා කරන්න තුන් මාස පින්කමල මොනවද කරන්නේ ඉතින් තුන් මාස පින්කම කියද්දිම දන්න කෙනෙක් නැති වෙලා නේ හැබැයි ඒ නැති උනේ හමුන් නෙමෙයි ඔබේ පැත්තට හැරිලා බලන්න තමන් පැත්තට හැරිලා බලන්න ඔය කියන පොලේ ඔන්න මම මේක තියෙනවා දැන් කුඹුකගේ සුගුණවති මාතාව කියලා තියෙන මම කියලා තියෙනවා මේ මව ගාවට ඔබේ නම යෙදුනොත් ඔබ මොකද කරන්නේ? ඔබ හැම හිතන්නේ බය වෙන්න එපා. බය වෙන්නේ මොකටද නේ? බය වෙනවා නම් අපි මෙහෙම පින්කම් කරනවා. පිනක් දහම නොකරනව නම් තමයි බය වෙන්න ඕන නේ දෙයනේ අපි ගිහිල්ලා මොන තූත්තු කුඩියක ඉපදෙයිද දැන්නේ මේ ඉන්න විදියට කියලා සමහරු හරියට බය වෙන්න ඕනේ. නමුත් ඔබ මොකටද බය වෙන්න ඕනේ නැහැ. ඔබ සතුටු වෙන්න ඕනේ අපේ ජීවිතේ. අපි මොනතරම් හොඳින් ජීවත් වෙන අයද? පින්වතුනි කන්නාඩිය ළඟට ගිහිල්ලා ඔබ උපදමන මූණ ලස්සන බලනවා කුහුලැගෙඩි තියනවාද බලනවා ලප තියනවාද ඔණ්ඩේ කොහොමද මූණ රවුම්ද දිගටිද හැඩද මේ ඔක්කොම බලලා ඔබම තීරණයකට එනවා හරි මට දැන් එළිය පහළිය ගමන බිමනක් යන්න පුළුවන් මූණ හැඩලා තියෙන කොණ්ඩේ හොඳට තියෙන ඇඳුම හොඳට තියෙන මේ ලෝකේ ජීවත් වෙද්දී ඔබ පිටට ඕන විදියට ඔපය හදාගත්තා මේ ලෝකේ ජීවත් වෙද්දී ගොඩක් අයට හිත හදාගන්න බෑ. හිත හදාගන්න උත්සාහ ගන්නෙ නෑ. උඟක් අය ජීවත් වෙන්නේ අනුන්ගේ සිතුවිලිත් එක්ක විතරයි. දැන් සමහරලාට ගෙදර ඉන්න අම්මලා තාත්තලා ජීවිත කාලෙම කරන්නේ කොන්න දරුවන්ට හම්බ කරනවා, එකතු කරනවා, දරුවන්ට පාර කියලා දෙනවා, ඉන්නවා, ඉඳලා අනේ පව් ඔන්න මැරිලා යනවා. දෙපැත්තම සම්පූර්ණ කරගන්න අම්මලා තාත්තලා හරීම වාසනාවන්තයි. මොකක්ද? තමුන්ගේ ජීවිතෙත් යන පාරක් හදා ගන්නවා. දරුවන්ටත් පාර කියලා දෙනවා. මම එහෙම කිව්වේ මොකද? දැන් අනිල් මහත්මට ඒ වගේම ඉනෝකා නෝනා මහත්මියට සතුට වෙන්න පුළුවන්. ඔන්න දරුවන්ට අපි ඒ අයගේ කාලවලදී ගැළපෙන විදිහට ඒ සුදුසු තැන් වලට යොමු කරමින් පවතිනවා. දරුවන්ටත් මඟ කියලා දෙනවා.
ඔබ ඔබත් යහපතේ යෙදෙනවා හොඳ සත්කාර පින්වන්ත වැඩදායක කටයුතු සිද්ධ කරනවා මේව දැකලා දරුවෝ තියෙනවා අනේ අපේ අම්මලා තාත්තලා ගියපු ගමන යන ගමන අපිටත් කවදක හරි අපේ ජීවිතේ තේතත් වෙනකොට අපිට පුළුවන් ඒ දෝය වගේ සමගියෙන් ඉන්න පුළුවන් වේද ඔය වගේ ඉවසීමෙන් ඉන්න පුළුවන් වේද ඔය වගේ පින්කම් කරන්න පුළුවන් වේද නේ ඕවා හිතන්න නම් පින්වතුනි ඒවා දකින්න වෙනවා ඔබේ ජීවිතේ ඉවසීම දන්නේ ඔබ ඔබේ ජීවිතේ වේදනා බරද කියලා දන්නේ ඔබ ඔබේ ජීවිතේ කේන්තියෙන්ද ගත කරන්න කියලා දන්නේ ඔබ ඔබේ ජීවිතේ සතුටින් ඉන්න කියලා දන්නේ ඔබ ඔබ දෙපළ දියණිය සමග ඔය වාඩි වෙලා ඉන්නවා ආදරණීය දරුවෝ තේ රටවල් වල බලාගෙන ඇති එතකොට ඒ අය තම තමන් ළඟ ඉන්න අයගේ විස්තර දන්නවා අපේ තාත්තා මේ විදියයි අපේ අම්මා මේ විදියයි අම්මා තාත්තා තරම් දරුවෝ ගැන දන්න දෙන කවුරුවක්වත් නැහැ අපේ දුව මේ විදියයි අපේ පුතා මේ විදියයි අන්න ඒ දැනගන්න චරිතය ඇතුලේ තියෙන්නේ හිතුවක්කාර කමක් නම් ගැලපෙන්නේ නැති කමක් නම් අනේ අපි මොනවා කරන්නද කොච්චර කිව්වත් අහන්නේ අපේ දරුවෝ අපිට මොන පාපයක්ද දන්නේ නැහැ කියලා හිතනවා නම් අන්න වේදනා බරිතයි ඔබේ ජීවිතේ එහෙමයි කියලා ඔබ දුක් වෙන්න සුසුම් හෙලන්න එපා අම්මා තාත්තා දෙන්න අනේ මෙහෙමයි කොච්චර කිව්වත් අදන්න ඒ දෙන්න හොස්සලඟින් මැස්ස යන්න බෑ රණ්ඩු වෙනවා අනේ මන් දන්නේ නැහැ මොකක් කරන්න තමයි දරුවෝ ශෝක වෙනවා ඔබ ශෝක වෙලා වැඩක් නැහැ බුදුහාමුදුර එක වෙලාවක දේශනා කරනවා කෙනෙක්ගේ තියෙන හොඳ ගතිගුණ වෙනෙහි කරන්න හොඳම නැත්තම් සමහර වෙලාවට gedari diranndu වෙනවා පාර යන්න වැරන්ඩු වෙනවා ඒක පන්සලට ආවම හොඳයි එතකොට හිතන්න පන්සලට ආවන් හරි හොඳට ඉන්නවන් කියලවත් හිතා සමහරු පන්සලට ඇවිල්ලවත් හොඳට ඉන්න ඒක එතනත් රණ්ඩු වෙනවා එතකොට හිතන්නලු මේක පූර්වේ කර්මයක් එහෙමත් ඉන්නවන් පින්වතු ඔබට එච්චර කර්ම ඵල දෙන්න පෙර පව් කරලා නැහැ ඔබ කොච්චර සතුටින් ඉන්නවද ඒ නිසා ඔය සතුට දෙගුණ තෙගුණ වෙන්න ඔය ඉවසීම දෙගුණ තෙගුණ වෙන්න ඔබ ජීවත් වෙන පිළිවෙල යහපත් කරගන්න තවත් හේතු වෙන කාරණාවක් ඕන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මරණානුස්සති සූත්‍රය තුල තියෙනවා මොකද්ද තියෙන්නේ දැන් මම මුලින් මතක් කළා මරණය ගැන මතක් කරන්න ඕන පිළිවෙල. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කළා දවස් ගණන් මරණය ගැන හිතන්න කාලය ගන්න නෙමෙයි. වරු ගණන් හිතන්න කාලය ගන්න නෙමෙයි. හැම මොහොතකම මරණය ගැන හිතන්න කියලා. මොකද්ද මේ හැම මොහොතකම කිව්වේ? උස්ම ඉහළට පහළට දාන කොටත් මරණය ගැන හිතන්න බෑ සමහර අයට නම්. උස්ම ඉහළට පහළට දාන කොට මරණය මතක් වෙනවා. ඔය හතිය තියෙන උස්ම හිර වෙන සෙම අධික. දැන් මේ කාලේ නම් හොඳට මතක් වෙනවා. අයි මේ කාලේ කියලා තියෙනවානේ සෙම රෝග තියෙන අය පොඩ පරිස්සම් වෙන්න කියලා. ඉතින් හුස්ම ඉහළට අදිනකොටම මෝ මැරෙයිද දන්නේ නැහැ කියලා හිතනවා. මරණය මතක් කරනවා නෙවෙයි මරණ භීතියෙන් ඉන්නවා. පින්වතුනි මරණ භීතියෙන් අපි ඉන්න ඕන නැහැ. ජීවිතේ යහපත්ව ගත කරනවා නම් සමහරු හිතාගෙන ඉන්නවා මේ ලෝකේ ජීවත් වෙන්නේ මේ ලැබුණු ජීවිතේ ඔහේ ජීවත් වෙනවා. ආයිමත් ඕන නැහැ. අයින්න ටිකට කාලා ඇඳලා ඉන්නවා නම් වෙන මොනවද අනේ ඔන්න ඔහොම තමයි හිතන්නේ ඉන්න ටිකට කාලා ඇඳලා ඉන්නවා වෙන මොනවද නිකම්මත් හිතන්නේ අපිට මෙහෙම හරි කාලා ඇඳලා ඉන්න මේ ජීවිතේ ලැබුණේ මොකද කියලා අපි පින්වතුනි මනසින් උසස් જાතියක් එහෙම නැත්නම් අපිටත් පුළුවන් ওই තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔහේ ඉඳලා මැරිලා ඔය ඉන්න මිනිස්සෙක් මොකක් හරි පෙට්ටියක් ගෙනල්ලා ඕකට මේකලා දාලා අපි පුච්චනවා නම් පුච්චයි වල දානවා නම් වල දායි කොවිඩ් කාලේ නම් එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. නෑයෝ නැතක් තමන්නේ කියලා හිතන වෙද්දී සමහරුන්ට ඇයිද අරගෙන ගිහිල්ලා පුච්චනවද? ආත්මార్థකාමී විදියට මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ අවට ඉන්නේ කවුද? ආනන්ද හාමුදුරුව, සරියුත් මුගලන් හාමුදුරුව. ඒ විතරක් නෙමෙයි. කොච්චර බැන්නා දේවදත්ත හාමුදුරුව නේ? නෑයොත් එක්ක දැන් සමහර හාමුදුරුවෝ ළඟ හිටියට අතවැසි වුණාට නෑයෝ නෙමෙයි දේවදත්ත හාමුදුරුවෝ නෑයෝ මේ ගමන එන්නේ කවද ඉඳලාද බලන්න දින වකවානු නෑ ජාතක පොතේ ගත්තම අතීතේ බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුව රජ කරන කාලේ ඉඳලම මේ කට්ටියනවා
එන්න දේවදත්තත් වෙනවා කඳාවලලු හරි අරගෙන විකුණන්න ගිහිල්ලා එදා බැඳගත්ත වෛරය කියාගෙන එනවා එක්ක මහ වාන කපිජාතකේ හරි වානර වානරයෙක් කියලා හරි ගහ උඩේ ඉදි පපුවට පැනලා පපුව මේ තුවාල කළා ඒ වගේ හරි සංසාරේ එන ගමනක් මේක බලන්න නෑ යුණ හැටි සතුරෙක් වෙලත් නෑ යුණා මොකද එතකොට ලේසියෙන් ඉතින් හොඳනේ පරිගන්න දැන් අපි හිතන් ඉනවා අපෝ අපේ නෑ යෝ සමහරලාට සමහර අය ගින්නෝ නෑ යෝ සමහරලාට මේ මූණට මූණ බලන්නේ නෑ වෛරක්කාරයි අපි හිතන් ඉනවා අපෝ අපිටම ඉපදුනානේ මේම නෑ පින්වතුනේක බලන් ගියාම හැම කෙනාටම ඉන්නවා හැම කෙනාටම එහෙම කොටසකුත් තියෙනවා ඇයි මේක ටික කල්පනා කරලා බලන්න සංසාරේදී පරිගන්න පුළුවන් වෙන්නේ ළඟම ඉපදුනොත් ඇයි වෙනම ඉපදුනාම වෙනම ඇවිල්ලා ඕක කරගන්න බෑ ඔන්න පරිගන්න ලේසි ගහමරා ගන්න ලේසි ළඟම ඉපදුනාම එක්කෝ නෑ එක් වෙනවා එක්කෝ හිතවත එක් වෙනවා දේවදත්ත කියන මොනතරම් ළඟම නෑ ඉද්ද බුදුරජාණන් වහන්සේ කොච්චර පරිගත්තද දෙයනේ ගල් පෙල්ලනවා කියන්නේ ඉතින් මං හිතන්නේ ගල් පෙල්ලන තරම් මිනිමරල මරන්න තරම්ම ඒත් නෑ යෝනේ එහෙනම් අපිට කොච්චර අපේ ජීවිතේ වනසන්න අපේ දියුණුවට මේ මග අහුරන්න මොන තරම් අය හිටියත් අපි හිතන්න ඕනේ සංසාරේ එන ගමනේ අපි අත්හැරියට අපිව අත්හැරපු නැති පිරිසක් වෙනවා බුදුහාඳුර ළඟට ඇවිල්ලා එක වෙලාවක වයසක දෙපළක් කියනවනේ ඔබ වහන්සේ නම් හොඳට කාලැඳලා ඉන්නවා අපි ගැන බලන්න කවුරුවත් නැහැ අම්මා තාත්තට කොහොමද සලකන්නේ කියලා අහනවා ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුව ඒ දෙන්න යවන්න හදනකොට එතනින් බුදුහාමුදුරුව මතක් කරනවා නෑ නෑ එපා. මේ කතාව ඒ කියන්නේ ඔය කියන්නේ පුරුද්දට. ඉස්සරින්දලෙන පුරුද්දට කියන ඔය මගේ පෙර භවයක අම්මයි තාත්තයි දෙන්නේ. ඔය දැනුත් ඒ කට්ටිය හිතයින් මං එයාගේ පුතා කියලා. ඒ මතකෙට ඒ පුරුද්දට ඒ කියන්නේ. ඒ වගේ පින්වතුනි මේ සංසාර ගමනේ අපි එන විදිය ගැන කල්පනා නොකර මෙලොව විතරක් ජීවත් වෙන්න හදනවා නම් ඒක මොනතරම් බීතියක්ද? මෙලොවින් එහාට අපි කොහේ යයිද? ඔබ හිතන්න ඔබට මෙහෙම හරි ජීවිතයක් ලැබුණේ පෙර කරපු මහානීය කුසලකට මහා පිනකට. සංසාරේ අපි සතර අපායක වැටුනොත් ඒකෙන් උඩට එන්න බෑ කියනවා කනකස් බෑගේ ප්‍රිය සිදුරෙන් අහස දිහා බලන්නේ කවද්ද? අන්නේ මොහොතේ ලැබෙනකම් මිනිස්සෙක් වෙන්න බෑ. අපිට හිතනවා මේ උපදින විදියට කොච්චරනම් ඔය කනකස් බෑවගෙන් ප්‍රිය සිදුරෙන් අහස දිහා බලන්නේ නැද්ද කියලා. නෑ. මිනිස්සු වෙල ඉපදුනත් පින්වතුනි බලන්න මිනිස්සකම තියෙන මිනිස්සෙක් ඉන්නවද කියලා. මිනිස්සකම ඇති මිනිස්සෙක්. දැන් අපි කඩේට යනවා එළවලුවක් ගන්න. ගිහිල්ලා බලන්නකෝ තියෙන තරම තෝරන්නේ. ඒ ඔක්කොම එක වගේ නම් අරගෙන එනවනේ මල්ලට දාගෙන. තෝරලා 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 හොඳම ටිකක් තෝරන් ගෙදර අරන් එනවා. ගෙදර ඉන්න නෝනා ওই ටික තෝරලා කියන මොනවද අනේ මේ අරන් ආවේ. මෙන්න ගෙනාපු කරවිලි ගෙඩි ටික ඔක්කොම තැලිලා. හරි හැටි එකක් හොයාගන්න. කොච්චර මහන්සි වෙනවද? මේ S2ට පේනේවා. එහෙනම් S2ට නොපෙනෙන අපි කරපු පින්පව් ටික මොන තරම් ඇද්ද? සමහර අය මෙලොව ජීවත් වෙන්න විනා පරලොවක් ගැන හිතන්නේ නැහැ. ආපු ගමනක් ගැන හිතන්නේ නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ගැන හිතන්න. කොහොමද මරණය ගැන හිතන්නේ කියලා? ඔබ මරණය ගැන හිතන්න වෙන මෙහෙම. දැන් රෑ නින්දට යනවා. රෑ නින්දට යනකොට ඔබ හිතන්න රාත්‍රී කාලය ගත වෙද්දී සමහර වෙලාවට මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එළි වෙද්දී මගේ ජීවිතේ නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ කොහොමද? මගේ ජීවිතේ නැති වෙන්න ක්‍රම තියෙනවා මේ කීපයක්. බුදුහාඳුරු දේශනා කරනවා ඉද බික්කවේ බික්කෝ දිවසේ නික්කන්තේ රත්ත්‍යා පතිහිතායි. ඉතිපටි සංචික්කති දිවසේ නික්කන්තේ දවල් දවස ගෙවිලා ගියාට පස්සේ රත්ත්‍යා පතිහිතාය රාත්‍රිය උදා වුණාම ඉතිපටි සංචික්කති මෙන්න මෙහෙම හිතන්න මෙනෙහි කරන්න මොකද්ද බහුකාමේ පච්චයා මරණස්ස මේ කියන්නේ මගේ මරණස්ස මරණයට බහුකා පච්චයා හේතු ගොඩාක් තියෙනවා බහු කියන්නේ ගොඩක් පින්තු අපි අහලා තියෙන බහූදේවා මනුස්සාජනේ බොහෝ දෙවියෝද මිනිස්සුරු දැන් මොනවද මෙන්න බලන්න රෑ නින්දට ගියාම හිතන මරණ සමහරලාට ඔබට හිතෙයි අපේ ගෙවල් දොරවල් හොඳට හදලා තියෙන්නේ ඒ වැතුලේ ආරක්ෂාව තියෙනවා
වටේටම නෑයෝ ඉන්නවා බය වෙන්න දෙයක් නෑ නෑයෝ නොහිටියත් හිතවත්තු ඉන්නේ බය වෙන්න දෙයක් නෑ අපි CCTV කැමරා ගහලා තියෙනවා බය වෙන්න දෙයක් නෑ කියලා පින්වතුනි බලමුකෝ අපේ ජීවිතේ අපි නිතරම පිට දේවල් එක්ක තමයි හිතන්නේ නේ වටේම නෑයෝ ඉන්නවා බය වෙන්න දෙයක් නෑ අපේ ඇතුළේ හොරු පයින් එකක් නෑ නෑයෝ වටේටම CCTV කැමරා ගහලා තියෙනවා ඒකින්ද CCTV හිඳ පුළුවන් ප්‍රශ්නයක් නෑ प्रश्न ඔබ නිකන් හිතන සමහරුගේ නාන කාමර වල සර්පේ ඉන්නවා. හිතන්න බෑ. එක්ක පින්වතුනි අර මේ වතුර පිට වෙන තنين බටේ දිගේ ගෙම්බෝ අල්ලන්න එන සර්පේ ඉන්න පුළුවන්. ඉතින් නොහිතන විදියට ගෙවල් ඇතුලේ සර්පේ එක එක තැන් වල ඉන්නවා. පොඩි සර්ප බටව්. ඒ වුණාට 20යි. අහිවා මං දසෙය. විච්චිකෝවා මං දසෙය. විච්චික කියන්නේ දැන් ඔය ඉන්නවනේ ගෝනුස්ස. ගෝනුස්සෙ දෂ්ට කළා මට ජීවිත හානියක් වෙන්න පුළුවන්. අනික් කවුද සතපදිවා මංගඩසෙය සතපදි කියන්නේ සත ඉස්මේ පත්තෑය පත්තෑයෝ දෂ්ට කළා ගෝනුසු දෂ්ට කළා සර්පෙක් දෂ්ට කළා මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් අනතුරක් වෙන්න පුළුවන් එච්චරවන්නේ තව ඔකට සතෙක් එකතු කරගන්න පුළුවන් මේ දවස්වලනේ මොකද හිතන්න තුන්දෙනා භාවනා කරනවා වගේ පේන්නේ අහන් ඉන්නවද දන්නේ මේ දවස්වල මොනවද සතෙක්ගෙන් වෙන හානියක් කියන්නේ මැරෙන්න වෙන හානිය මේ දණුත් කරකිනවා මගේ ළඟ මම ඒකයි මේ පොඩ්ඩ එහෙට මෙහෙට වෙන්නේ ඩෙන්ගු ඩෙන්ගු මදුරුවනේ බලන්න පන තිබුණට මේ නිකන් මේ ඇඟිලි දෙකට අල්ලලා පොඩි කරලා දාන්න පුළුවන් සතා සද්දන්ත ශරීරයක් බිම පෙල්ලනවා කිව්වොත් ඒම ඇතිනේ පින්වතු අපි හිතනවා ගෙදර අපේ නම් මදුරු එක්ක නැහැ කියලා अरे कमक ने रे नींद गया मेहनत सत्तु ने बेरे पुलवांको अपे वाले एसी गल मोन सत्तु लसन तीन हर ईलंग मरने कार्य बल देख उपक्कलित्वा वहं पपते उपक्कलित्वा उपक्कलित्वा के निकमत हरे रे ऐट मीट याद बोन हितो मून हिन्टिक मेदांग इन गिल गे अतुले උපක්කලිත කියන පය පැකිලිල වැටලා මැරෙන්න පුළුවන්. නාන කාමර වල වැටලා මැරිච්ච අය නැද්ද? නේ? මොනතරම් මිනිස්සු මැරෙනවා. විශේෂයෙන් වයසට යන අය. තුන්වෙනියට කියනවා බත්තං වාපි මේ බුත්තං ව්‍යාපජ්ජෙය. තිංගතුනි සමහර වෙලාවට සමහරු හිතනවා මං හරි ආරක්ෂිතයි. මගේ කාමරේ බොහොම පිළිවෙලයි කියලා. කාමරේ කොහොම පිළිවෙලුණත් වැඩක් නැහැ. බත්තං වා මේ බුත්තං කාපු කෑම අජීර්ණය වෙලා ව්‍යාපජ්ජයයන් කියන අජීර්ණ වෙලා ජීවිතේ නැති වෙන්න පුළුවන්. සමහර අය එහෙම වෙනවා. නොහිතන විදියට නිදාගෙන ඉන්න දේ උදේ වෙනකොට මැරෙනවා. අජීර්ණ. පිත්තං වා මේ කුප්පෙය. පිත කිපිලා මැරෙන්න පුළුවන්. පින්වතුනි මේ දවස්වල ඉතින් පිත කිපෙනවා කියන්නේ මිනිස්සුන්ට වැඩිපුරම තියෙනවනේ නේ. මොකද්ද ඔය අම්ල පිත්තත්තාවේ කියන්නේ? මේ අහනහන කෙනා කියන අපිට ගෑස්ට්‍රික් ගෑස්ට්‍රික් එක පිත කිපිලා හැදෙන ලෙඩ නිසා තමුන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඊළඟට සෙම්හං වාමේ කුප්පෙය. සෙම කිපීම නිසා. ඒකනම් කියන්න දෙයක් නැහැ. ප්‍රවෘත්ති බලනකොට කියනවා ඔන්න ඊයේත් මං අහගෙන කියනවා. නේ? ඊයේත් කිව්වා එක ගෙදර දෙන්නේත් කොහොමද දෙනකොට නැති වෙලා හිටියා කියලා. මේ දවස්වල කොවිඩ් ඇදිලා තිබිලා ඒත් සෙම ඇවිස්සුවා. සෙම ඇවිස්සු සෙම වැඩි වෙනවා පරණ සෙම තිබ්බම නියුමෝනියා වෙනවා. ඒ වගේ ජීවිතේ පිමුතුනි සෙම නිසා වෙන මරණ ගැන අද කාලේ නම් කියන්න කතා නැහැ ඕන තරම් නිදසුන් තියෙනවා ඕන තරම් මරණනි මැරිච්ච නිදසුන්ම තියෙනවා ඊළඟට සත්තකාවා මේ වාතා කුප්පෙය සත් වාතා කියන පිමුතුනි වාතය කිපීම නිසා වෙන මරණ ඒක වැඩිපුරම තියෙන එකක් සෙම තරම්ම තියෙන එකක් දැන් මේ කියන ඒවා ඇඟේ තියෙන්න ඕනේ මොනවද සෙම තියෙන්න ඕනේ වාතයේ කිපුනම් මොකද කරන්නේ ජීවිතේ විඳවන්න වෙන තරම් බලන්න එක්ක කියනවා මට දැවිල්ලයි කියනවා එක්ක කියනවා ඇවිලිල්ලයි කියලා එක්ක කියනවා
හිරිවැටීම් තියනවා අගේ මෙහි හිරිවැටිලා ඔන්න එකගෙන මගේ අතක් හිරිවැටිලා කකුල හිරිවැටිලා ඇඟිලි හිරිවැටිලා මස් පිළු තද වෙනවා මේ වගේ දහසක් දේවල් කියන්නේ මොකද්ද වාත අමාරු හැදුනා තමාර වයසට කීපයි වාඩිුන නැගිට ගන්න බෑ නැගිට්ටොත් වාඩි වෙන්න බෑ වයසට යන්න මොන නැහැනේ ඔය ඇත්තත් අවඩින්ගකින් බලන්නකෝ බණ ඉවර වෙච්ච හැටි ඔන්න ඕක් කළම නැගිටින්නේ නැත්තම් මට පේන යද්දක බිම තියලා මහන්සියෙන් නැගිට ගන්න විදියෙන් තේරෙනවා ශරීරවල හැටි පින්නතුද ඔබට කියන මටත් ඒ ටිකම තමයි අපිට ඒ කියලා රත්තරම් වලින් ඇදිච්ච ශරීර නැහැ අපි කාටත් මරණය ගැන සිහි කරනකොට ඕන්න කියලා දුන්න කරුණු හයක් හිතන්න සතා සීපාවකින් හානියක් වෙන්න පුළුවන් ඔබේම පය පැකිලිලා ඔබ නැති වෙන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි කන කෑමක් අජීර්ණේ වෙලා මැරෙන්න පුළුවන් ඔබේ ශරීරයේ පිත ඇවිස්සලා මැරෙන්න පුළුවන් වාතය ඇවිස්සලා මැරෙන්න පුළුවන් සෙම ඇවිස්සලා මැරෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් කියලා ওই කරුණු හය පින්වතුනේ නින්දට ගියා මතක් වෙනවද ඇඳට ගිහිල්ලා මතක් කරන්නේ මොනවද හෙට දවසේ තියෙන ණය කන්දරාව දෙයියනේ කොහොමද කිවාගන්නේ ඔන්න සමහරුන්ට මතක් ඉන්නේවා දැන් රෑ ඔක මතක් කළා කියලා වැඩක් වෙනවද කියලා තියෙන ප්‍රශ්නේ හෙට තියෙන ණයගෙන දැන් මතක් කර කර හිටියට ප්‍රතිඵලයක් නැත්තම් පින්වතුනි මතක් කළා වැඩක් නැහැ ඔබට එකින් මහක්කාරී අදහසක් ගන්න ඔබ හිතනවා නම් ඒක හිතන්න දැන් හෙට තියෙන ණය කන්දරාව තියෙනම් ඇත්තටම මේ කියන බනදහම් මතක් කරන්න මතක් වෙන්නේ නැහැ කොහොමද ඒකට විසඳුමක් හිත හිත ඉඳලා හරි මම මේකට මෙහෙම විසඳුමක් ගන්නවා කියලා හිතලා ඕන බනදහම් පැත්තට හිත යොමු කරලා හිතන්න මොනතරම් ණය තිබුණත් ජීවිතය අතරමඟ නතර වුණ මොනවා කරන්නද අන්න මරණය ගැන හිතන්න ඔන්න මතක් කළා අපිට බුදුහාමුදුරුව මරණය ගැන දෑ නින්දට ගිහිල්ලා හිතන්න ඔබ රෑ මෙහෙම හිතලා නිකමට හරි හිතන්න ඔබ කරපු අකුසල කර්ම තියනවා නම් ඔබ ඉදිරි හෝ පාප කර්ම කරන්න හිතන් ඉන්නවා නම් මරණය ගැන හිතලා ඔබ ඒ වගෙන් මිදෙන්න ඔබ ඔබේ ජීවිත අනතුර මේවා හින්දා වෙන්න පුළුවන් ඒක හින්දා ඔබ අකුසල කර්ම කළා තියනවා නම් ඒවා මතක් කරලා ඒ වගේ මුදවන්න හිත. දැන් සමහරු පින්වතුනේ අමතක කරන්නේ සමහර ගලෝ පාප කර්මත් මතක් කර කර ඉන්නවා. කළා තියෙන එක ඔන්න සමහර වෙලාවට මේ තාත්තට සලක ගන්න බැරි වෙනවා. මොනවා කරන්නද? දැන් එකේ විඳව විඳව ඉන්න නැතුව ඒකට විසඳුමක් හදාගන්න. එක්කෝ අම්මට සලක ගන්න බැරි වුණා. එක්කෝ ජීවිතේ හොඳ හැටියට ගෙවන්න බැරි වුණා මෙච්චර කල්. එහෙනම් මොකද කරන්නේ? මෙච්චර කල් තමුන්ගේ තාත්තට සලක ගන්න බැරි වුණා එක්කෝ තාත්තා මැරුණා නම් කමක් නැහැ මම මගේ එක්කෝ මහත්තයාගේ නෝනාගේ ඒ තාත්තට වස් සලකනවා මෙච්චර කල් ජීවිතේ හොඳ පැත්තට ගත කරන්න බැරි වුණා නම් මං අද ඉඳලවත් පටන් ගන්නවා මොකද මේ ජීවිතය අද නැති වෙන්න පුළුවන් පින්වතුනි ගොඩක් අයට කොහොම පටන් ගන්නවා කියලා කියන්න පුළුවන් ඒකටත් බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මෙහෙම දෙයක් මොකක්ද මේ සූත්‍රය අග තියනවා තමුන්ට අර වගේ පාප අකුසල ධර්ම හිතට එනවනම් තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහනාය ඒ වගේ අකුසල ධර්ම දුරු කිරීම පිණිස ගද්ද කරන්නේ එක අදිමත්තෝ චන්දෝ බලවත් කැමැත්තක් ඇති කර ගන්නවා දැන් බලවත් කැමැත්තක් දැන් ඔයත්තන්ට මම කිව්වොත් මං තුනට බණ ඉවර කරනවා ඔය ඇතු තුන වෙද්දි හරියටම නැගිටින්න ඕන කියලා. ඔය ඇතු බලවත් කැමැත්තක් ඇති කරගන්නව කම්මැලිකමක් තිබුණොත් මොකද? හරියටම තුනට නැගිටපන් දුවේ කියලා ළඟ ඉන්න දුවට හරි කියන මොකද? දැන් අහලා අහලා ඇති. ඒ වගේම හිතන්නකෝ දැන් අනිත් පැත්තට. ඉගෙන ගන්න ඕන කෙනාට හිතනවා මම මේ විභාගේ පාස් වෙනවමයි. බලවත් කැමැත්තක් ඇති කරගන්නවා මම විභාගේ පාස් වෙනවා. මට අම්මා උදේට අවදි කළේ නැතත් මං අවදි වෙනවා. තාත්තා මට අවදි කළේ නැතත් මං අවදි වෙනවා. දැන් ඔබ හිතන්න ඔබට මිලක් මුදලක් අතට එන ව්‍යාපාරයක් කරන්න ගත්තම බලවත් පළවෙනිම දේ මොකද? ඒකෙන් කැමැත්ත ඇති කරගන්න. නැත්නම් ඔබ ගනුක දන්නේ මම වැඩි කැමැත්තක් නැහැ ඔය රැකියාව කරන්න. ගෙදර දවල්ට හෝ උදේට හෝ රැයට හෝ කන්න ඕන කෑම වේල ඔබ මුලින්ම කරන්නේ මොකද? මේක කන කට්ටිය ගැන හිතනවා. මේක ඉවුවා තාත්තා කනවාද? දුව කනවාද? පුතා කනවාද? ආන කාරියත් කැමැත්ත ගැන හිතලා ඔබ කෑම වේල උයන්න පටන් ගන්නවා. නැත්නම් කවුරුවක් කන්න ටිකක් උයන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි ඔබේ හිතේ තියෙන පවිතු අකුසල ධර්ම තියනවා නම් ඒවා දුරු කරගන්න පළවෙනිම කාරණේ තමයි ඔන්න කියනවා අදිමත්ත චන්දෝ බලවත් කැමැත්තක් ඇති කරගන්න දෙක වායාම
දැන් කැමැත්ත ඇති කරගෙන ඉතරම් මදි. ඒක කොහොමද කරන්න කියලා ප්‍රයෝග වීරයක් ඇති කරගන්න ඕනේ. දැන් උයන්න ඕන කියලා හිතලා පුටුට්ටවල ඉඳලා හරියනවද? නැහැනේ. නැගිටලා කුස්සියට ගිහිල්ලා දැන් මුරුංගන මුරුංග කපල සුද්ධ කරන්න දැන් මොන ප්‍රයෝගෙ මොකද්ද? ප්‍රයෝගෙ හිතනවා මේක මම දැන් සුද්ධ කරන්න ඕනේ. කතා කරන්න අරයටත් කතා කරලා මෑටත් කතා කරලා පටන් ගන්නවා ප්‍රයෝගයක්. ඉක්මනට මේක රහට වෙන ක්‍රමයක්. ඒ වගේ ඔබට පාපකාරී අකුසල ධර්ම දුරු කරන්න ඕන නම් ඔබ එකට කැමැත්ත ඇති කරගන්නවා දෙකට ප්‍රයෝගයක්. මං හෙට ඉඳලා නම් අහවලාට බනින්නේ නැහැ. ඕ සමහරු ඉතින් ඉන්නවනේ. සමහරු ඇත්තටම කරන්නේ දවස පුරාම අනුන්ගේ හිත රිද්දනවා එක්ක කට නිසා. එක්ක අනුන්ට තඩි බානවා තියාගෙන. තමුගේ අතපයේ හිරියර ගන්නත් එක්ක අනුන්ට ගහනවා. එක්ක හිතින් හරි අනුන්ට වෛර කරනවා. ඕවනේ අපි කරන පාපකර්ම. හිත කය වචනේ. එතකොට පින්වතුනි ඔබ බලවත් කැමැත්තක් ඇති කරගත්තොත් මමත් හොඳ වෙන්න ඕනේ කියලා ඕන්න හිතන්න මම හෙට ඉඳලා නම් කේන්ති ගන්නෙ නැහැ. ඔබ හිතන්නේ කේන්තිය කියන්නේ ඔන්න ඔබට එනවා මේ මාර්යා තමයි මේවා කරන්නේ. දැන් ළඟ ඉන්න දුව එකට එක කියනවා. කිව්වම ඒ මාර්යා තමයි මං අවුස්සන්න මං ඇවිස්සෙන්නේ නැහැ. හැබැයි මං ඇවිස්සෙන්නේ නැහැ එක ගා බනින්න එපා. එයාට බනින්න එපා. මොකද මං දන්නවා ඔය මාර්යා තමයි. එතකොට ඉතින් ඕන කෙනෙක් කේන්ති ගන්නවා නේද? දුව නෙමෙයි ඊට වඩා හපන් ළඟ කෙනෙක් හිටියත් කියනවා මට මාර්යා කියලාත් කියනවා වෙන දෙොම කිව්වෙත් නැහැ. පින්වතුනි හිතින් හිතන්න මේ මං හිත අවුස්සන්න තමයි ඔය එන්නේ මං ඇවිස්සෙන්නේ. ඉතින් හිතන්න කටින් කියන්න එපා. මෙතනදි කියනවා අදිමත්ත චන්දෝ පවින් වැලකෙන්න ඕන නම් ඉස්සෙල්ලා දැඩි කැමැත්තක්. යදරින්න නෝනල මහතු රණ්ඩු වෙනවා නම් දැඩි කැමැත්තක් හිත ඇති කරගන්න මා අදින් ඉඳලා අපි රණ්ඩු වෙන්නේ නැහැ. සමහර විටයින අපි බැනගත්තට අපි අපාය යන එකක් නැහැ කියලා. අර රෝහිණී പ്രേත වස්තුවේ තියෙනවා මං කෙටියෙන්ම කියනවා. රෝහිණී പ്രേත වස්තුවේ තියෙනවා පින්වතුනි. නෝන නැති වුණා. මහත්ය දවසක් ඉතින් වත්ති පිටි ඇවිදලා ඉන්නකොට මේ මහා කැත රූපයක් තියෙනවා. මොකද? ඔයා කවුද? අයියෝ අඳුරන්නේ නැද්ද? මං ඔයාගේ නෝනනේ. මොකක්? මොකදනේ මෙච්චර මේ අමුතුයි කැත වෙලා අලු. දැස කියනවා මම මේ പ്രേත ලෝකෙ ඉපදුණා. අයියෝ යා പ്രേත ලෝකෙ ඉපදුනේ මොකද? ඔයා කරපු පාප කර්ම මොකද? දැස කියනවා මම ගෙදර ඉන්න කාලේ ඔයාට බැනපු එකම ඔබට අගෞරව කරපු එකම තමයි මට වෙච්ච පාපක. අපි හිතනවා අපි කියන්නේ සමහරවිට ගෙදර දොරේ අපි එකිනෙකා බැනගන්නේ සාමාන්‍ය ලෝකයා දන්නේ නැහනේ. අපිට ලෝකෙන් ඇති වැඩක්ම නැහැ. රෑ නින්දට ගියාම ලෝකයා දන්නවා. අපි එකිනෙක රෑ නින්දට ගියාම මරණය ගැන මෙනෙහි කරන්නකෝ අපිට පුළුවන් සද්ද නැතුව කියලා නිදාගන්න. කොරෝගෙන. මොකටද රෑට පිරිසූත්‍රයක් කියන්නේ? මොකටද භාවනා කරන්නේ? අපිට පුළුවන් එහෙනම් නෝල්මනේ නිදාගන්න. පින්වතුනි ලෝකයාට නෙමෙයි මේවා. තමුන්ට අපි කොච්චර ලෝකයා ඉස්සරහ තමට මේකප් එක දාලා හොඳට කොණ්ඩෙ ටික පෙරලා සාරි ඔසරි පොරවගෙන නැත්නම් හොඳට ඇඳුම් ඇඳගෙන වෙන විදිහකට ආභරණ ලාගෙන ලෝකෙට පෙන්නුවට යන ගමනේදී යන්නේ අපි තනියි. ලෝකයා ඉන්නේ අපිත් එක්ක යන්නේ. ඔයත් ඔහැලති නේ අර මේ බමුණ නෝනලා තුන් දෙනෙක් ඉන්න බමුණ ගැන. දැන් නෝනලා තුන් දෙනෙක් ඉන්න බමුණ ඉතින් මේ කැමැතිම නෝන ඉන්නවනේ. දැන් නෝන බමුණ මරණාසන්න වෙලා ඉන්නේ. මරණාසන්න වෙච්ච බමුණට හිතෙනවා දැන් මේ කැමැතිම නෝනට කතා කරන්න. හැම කෙනෙක්ගේම ඉන්නවනේ කැමැතිම නෝනනේ. දැන් මේව කතා කරලා පවුල් ලැබෙයිද මන් දන්නේ නැහැ. කැමැතිම නෝන කියලා කියන්නේ පින්වතුනි ඉතින් වාක් වෙලාවට අර එක්ක ඔන්න කැමැතිම කෙනා. ඉතින් අර සමහරු කියන්නේ අවුරුදු 75 සමහරට බැඳලා වයසට ගිහින් ඉතින් එයා ටීවී එකේ ඇවිල්ලා ඉන්ටර්වියු වල කතා කරන්න මොනවා කියනද? පළවෙනි ප්‍රථම ආදරය කියන්නේ. දැන් මොකද ප්‍රථම ආදරය? අපි කියන්නේ හරියට දැන් නිකන් මේ වලකටයි කියලා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නවා. නමුත් ප්‍රථම ආදරය ගැන කතා කරනවා. ජීවිතේ ඉතින් මතක් කරනවා. මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන කියනවා නෝනලා තුන් දෙනෙක් හිටියා. එක නෝන කෙනෙකුට මම දැඩිසේ ආදරේ. දැඩිසේ ආදරේ නෝනට කියනවා මං මැරෙන්න හදන්නේ මොකද කරන්නේ? යන්ද මාත් එක්ක. ඔයත් හිතන්නේ මොකක් කියයි? ළඟ ඉන්න කෙනාගේ අහලා බලන්න ඕනේ නේ. එක පයින් කිව්වා ආපෝ මට බෑ කියලා. දැන් ඉතින් හොඳම කෙනා එන්නේ නැහනේ. මැදිස්ත කෙනාගෙන් අහනවා මොකක්ද අහන්නේ? මම මැරෙන්න හදන්නේ මොකද කරන්නේ? මාත් එක්ක යන්න. මැදිස්ත කෙනා කියනවා ඉතින් එයාට ආදරේ ලොකුවටත් නැහැ නැත්තේත් නැහැ. මං ටිකක් තැන් එන්නම් කියලා කිව්වා. අනිත් නෝරට නම් කැමති නැහැ.
ගොඩක් දුරට ඕපන වෙන්නේ නේ ගෙදර උයා පියාන් ඉඳලා කන්න බොන්න දීලා තේ එක අතර දීලා රෙදි ටික හොදලා මොනවා කරලා දුන්නත් කැමති නැති නෝ ඔන්ලයින් නෝනේ එයාට ඉතින් ආවත් එකයි නාවත් එකයි කෝකටත් කියලා මේ බබුණා නිකන් කතා කළා බල මම මැරෙන්න ඉන්නේ මැරෙන්න හදන ඔයා යන්න මාත් හා යන් කියලා එකපයින් එන්න කැමති වෙනවා බක්කට එහෙම වෙනවනේ නේ ඉතින් බලන්න දැන් කියනවා පින්වතුනි අර කැමැතිම නෝනා කැමැතිම නෝනා කවුද බමුණා කියලා කියන්නේ තමුන් කියලා හිතන්න තමුන්ට මරණය උදා වුණාම පළවෙනි කැමැතිම නෝනා තමයි පින්වතුනි අපි ඔය එකතු කරන රන් රිදී මුතුමැණි ඥාන වාහන ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් සල්ලි බාගෙන ඔක්කොම මේ ඔක්කොම අපි අපි කාටත් වෙන වෙනම තියෙනවානේ අපි කවුරුත් මේ පළවෙනි නෝනා එකතු කර කර ඉන්නේ පළවෙනි නෝනට හරිය ආදරේ සල්ලි ටිකක් කොහොමින් හරි ගිහිල්ලා බැංකුවේ දානවා තියෙනවා කොයිල ඇහුවත් යන මොකද නැහැ කොහෙද නැහැ කොහේ තියෙන සල්ලියද කවදාකවත් ඒ කට්ටියට සල්ලි තිබිලා නැහැ හැබැයි ඉතින් මැරුණ මොන බලන්න එක්ක ලොට් පිටින් රාජසන්තක වෙනවා ඉන්න කාලේ දීලත් නැහැ අපි කියන අර පෙරේත පාදෙන් ඔහේ ඉන්නවා හරියට කන්නේත් නැහැ හරියට අඳින්නෙත් නැහැ හරියට වියදම් කරන්නෙත් නැති කාන්නේ අඳින්නෙත් කියනවා කොහොමද වියදම් කරන්නේ බැදින් gederinna තාත්ත නෙමෙයි gederinn තාත්තල හරියට අඳින්නේ නැහැ හරියට කන්නේ නැහැ ඒ උනාට බලන්න ඕන දරුවන්ට යසයිසු නේ ඒකේ තාත්තලගේ චරිතේ සමහර වෙලාවට අම්මලගෙත් එහෙමයි සමහර වෙලාවට කියලා මං කිව්වේ ඉතින් අම්මලා පොඩ්ඩක් ඉතින් හැඩ වැඩ වෙන්නත් ඕනනේ පින්වතුනි ඔය කැමැතිම නොවන කවුරුත්ම හම්බ කරන දේවල් බලන්නකෝ එක්කෝ ඔය පළඳින දේවල් නැත්තම් මිල මුදල් නැත්තම් ගෙවල් දොරවල් නැත්තම් යාන වාහන දෙවනි නෝන මේ අකමැති නෝන මේ මධ්‍යස්ථ නෝන කවුද නේද අයියෝ ටිකක් තැන් එන්නම් කිව්වනේ ඇත්තටම අපි මරුණන් ටිකක් තැන් එන්නේ නෑ ඔය ටිකනේ ටිකක් තැන් එනවා වල ළඟට එනවා කැරකෙනවා ඒ කට්ටිය යනවා අනේ අර අකමැති නෝන අකමැති නෝන තමයි ජීවිතේ අපි ජීවිතේ කරගන්න හොඳ නරක දෙක දැන් බලන්න පව් කරලා තියෙනවා නම් අපි මොකද කරන්නේ? ඕක නිකන් දන්නේ නැහැ වගේ ඉන්නවා. දන්නේ නැහැ වගේ ඉන්නවා නිකන් පව් කළා තමයි. ඒක ඉතින් දැන් මොනවා කරන්නද? ඒක වහන් කරගෙන ඉන්න. පින් කරනකොට ගණන් ගන්න නැහැ. ඔය සාමාන්‍ය විදිහට පිනක් දහමක් කරලා ඉන්නවා. දැන් ඔය ඇත්තන්ට තියෙන මේ මේක නිකන් උණක් වගේ නෙනේ බලන්නකෝ දැන් මේ පින්කම කරගන්න බුදුන් මේ පාන දුරයි මහරගමයි. මොනතරම් දුරයිද? ඉතින් මේ මේ කියන දුර සීමාවින්ද කියන වෙනම මෙහාට මම ඉතින් අද ආවනේ වියලි ආහාරත් අරගෙන කට්ටිය නේ මං හිතන්නේ ඒ එන්නේ නැත්තේ අර මතක් කළා වගේ වුණා අමිල මදුසංක කියන අයද ආ ඒක ඉතින් වියලි ආහාර අරගෙන වෙන මෙවලා ඊට පස්සේ හාමුදුරුවෝ දෙක කතා බහ කරලා පිළිවෙලක් කරගෙන දැන් උදේ දිනක හාමුදුරුවෝ තේ පැත්තේ ලෑස්තිින් ඉන්නව වෙනම පිරිකර පූජා කරා මට කො ඒවත් එව්වා කියලා එහෙමත් වැඩ පිළිවෙලා ඊළඟට සම්බන්ධ කරපු හාමුදුරුන්ටත් වෙනම පිරිකර එවලා තේහඳු කියන මේ මන් දැකලවත් නැහැ හැබැයි මන් සම්බන්ධ කරලා තියෙන හින්දා බලන්නනේ මේ එයා එහාඳ නිකන් මේ හරි අමුතුයි මට කියනවා මන් දැකලත් නැහැ නේද මං කෝ ශ්‍රද්ධාව කෙනෙක්ට දකින්න ඕන නැති කියලා ඉතින් පින්වතුනි ඔය වගේ දැන් මේ පින්කම් බලන්න දැන් මේ වගේ මොකටද මේ අර වගේ තමුන්ට ජීවිතේ අර වගේ දැන් මේ නෝනලා තුන්දෙනාගෙන් තුන්වෙනි නෝනට කැමති නැති නෝනා හුඟක් අයට කැමති නැති නෝනා කලාතුරකින් කෙනෙකුට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොනවාද? පින් සහ පව්. තෝරගෙන ජීවත් වෙන මනුස්සයට ඔය තුන්වෙනි නෝනට කැමති. පළවෙනි නෝනට කැමති වුණාට ඒ තරම් ලොකුවට ගන්නෙ නෑ. අපිට තියෙනවා අඳින්න බලඳින්න කන්න බොන්න තියෙනවා. අපි ඉතින් ඒව ගාන්න කරගෙන ඉන්නවා. නෑයෝ. නෑයොත් ඉන්නවා. අපි ඉතින් එයටත් පුළුවන් විදිහට සලකනවා. ඒ අය දන්න දැනගන්න ඕනේ එයාගේ ජීවිත හදාගන්න. අපිට ඉතින් අනුන්ගේ ජීවිත හදන්න බෑනේ. අපේ කතාවටත් කියන්නේ. ළමයින්ට උගන්නන්න කොහොම අපි කියනවා අස්සෝ වතුරට එක් කියන්න පුළුවන් වතුර පොවන්න බෑනේ පින්වතුනි වතුර බොන්න උන් දැනගන්නවා ඒ වගේ අපි ජීවිතේ පින්වතුනි ඔබ හිතන ඔබේ ජීවිතේ මෙච්චර වෙහෙස වෙලා මහන්සි වෙලා කැප වෙලා මේ වගේ පින්කම් කරන්න යොමු වුනේ පෙර සංසාරින්දලා ආපු පුරුද්දක් තියෙනවා පෙර සංසාරින්දලා ආපු පුරුද්දක් තියෙනවා දැන් මං කෝනි බෝධිසත්වෝ ගාපු ගමනේදී අවසානේ බුදුනේ නෑ නිකන් ලොකු ගමනක් ආවා සමහර අය යන විදියෙන් කියන්න පුළුවන් පින්වතුනි මේ යන්නේ කොහටද කියලා
දරුව හැදීගෙන යනකොට කියන්න පුළුවන් මෙයා මොන අංශයකද දියුණු කියලා. සමහර පරම්පරාවල ඉන්න අය ඒ පරම්පරාවේ යන ක්‍රමේ බලලා කියන්න පුළුවන් මේ දරුවා යන්නේ කොහාටද මේ දරුවා යන්නේ කොහාටද. ඒ වගේ තමයි පින්වතුනි. තින්දහම් කරගන්න නැත්තු දිහා බල්ලා කියන්න පුළුවන් යන්නේ කොහෙද කියලා. විදේශ ගත වෙලා ඉන්න කෙනෙක් තමුන් ළඟට ආවම මලු පුරවගෙන තෑගි බෝ ගරන් ආවොත් තමයි හිනාම සුමුහුණින් පිළිගන්නේ. අත් දෙක වනවනවට ගණන් ගන්නෑ. අන්නේ වගේ උපමා කරලා කියනවා පින්දහම් කරගත්ත කෙනෙක් තමයි පරලොව ගියාම සතුටින් පිළිගන්නේ. අනේ මෙන්න පින් අරගෙන ඇවිල්ලා. කවුද මේ පිළිගන්නේ? පින විසින් පිළිගන්නවා. එයාට ඉන්න තැන් තියනවා කොහෙද? මෙන්න දිව්‍ය විමාන. එයාට කන්න බොන්න තියනවා මොනවද? දිව්‍ය භෝජන. මුකුත් නැතුව යන කට්ටිය හැමදාම කරන්නේ අනුන්ගෙන් ඉල්ල ඉල්ල දුක් විඳව විඳව ජීවත් වෙන එක විතරයි. ඒ නිසා ඔබ සතුටු වෙන්න. ඔබේ ජීවිතේ ඔබට මෙලව යහතින් ගත කරන්න වාසනාව ලැබුණ පෙර දම් පැන් දීලා පුරුද්ද තියෙන නිසා තමයි පින්වතුනි අපිට මේවා ලැබිලා තියෙනා වගේම දම් පැන් දෙන්න හිතෙන්නේ. අනුන්ට යමක් දෙන්න හිතනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ගලකින් පට්ටයක් ගන්නවා හා සමානයි. නමුත් ඔබට ඒ දේ දැනෙන්නේ මොකද? පෙර සංසාරේ දීලා පුරුද්ද තියෙන නිසා. අපි අනුන් දිහා බලලා ඔක කියනවනේ. සමහර පින්වන්ත කටහඬවල් තියෙන අය දිහා බලලා කියන පොඩි ගෙදර ඉන්න ළමයි අනේ පුදුම වාසනාවක් මේ පොඩි කාලේ තියෙනවා. පෙර පිනකට ලැබිච්ච කටහඬක් බලන්නකෝ. හරි දුප්පත්. කටහඬ විතරක් ලස්සනයි. සමහර අය කියනවා පෙර වාසනාවට යට ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේ පින්වතුනි ඔබත් හිතන්න ඔබේ වර්ග පරම්පරාවේ ඔබේ තියෙන පින්වන්තකම ඔබට ලැබුණේ පෙර වාසනාවකට. ඔබ සතුටු වෙන්න. ඔබ සතුටු වෙලා ඔබේ ගමන තව තව ශක්තිමත් කරගන්න. මගේ ගමන මම යනවා. මං මේ යන ගමන අහුරන්න කාටවත් බෑ. මට යන්න පැහැදිලි පාරක් පෙන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මං ඒ ගමන යනවා. ඒ නිසා ඒ වාසනාවන්ත ගමනට පියවර මැනලා ඔබ මෙතෙක් ආවා වගේම අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් ආදරණීය තමන්ගේ අම්මා වෙනුවෙන් ආදරණීය පුතෙක් හැටියට මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් මෙතනදී තව කාරණා තුනයි තියෙන්නේ. මම ඒක කෙටියෙන් කියනවා. දැන් අපි වැඩක් කරන්න බලවත් කැමැත්ත තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ප්‍රයෝග වීරිය උත්සාහය තියෙන ඊළඟට උත්සාහය තියෙන්න ඕනේ. ඊළඟට පින්වතුනි ඕනම කටයුත්තකදී මැදි කම්මැලි වෙන්න හොඳ නැහැ. අපේ පුරුද්දක් තියෙනවානේ හුඟක් දේවල් පටන් ගන්නවා දවසයි දෙකයි සතියයි. එතනින් එහාට නැහැ. එහෙනම් උත්සාහය තියෙන්න ඕනේ. මොන දේ කළත් සිහියෙන් වැඩ කරන්න ඕනේ. සිහිය ඊළඟට සිහිය තිබුණා වගේම නුවණ තියෙන්නත් ඕනේ. එහෙනම් මේ වෙලාවේ කල්පනා කරගන්න ඔබ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ බණ දහම් අහන්න. ඉතින් බණ කියන්න මේ සමහර වෙලාවට වාඩි වෙලා සාකච්ඡා කරනවා වගේ ඔයත් එක්ක මම බණ දහම් කතා කර කර යනකොට වෙලාව යනවා දන්නේ නැහැ. දැන් වෙලාව නම් ගිහිල්ලා කොහොමත් ටිකක් වැඩිපුරත් එක්ක. ඒ නිසා මෙතනින් එහාට අපි කාරණා මතක් කරන්නේ නැහැ. ඉතින් සියලු දෙනාට ජීවිතේ මේ ගත කරන කාලේ අපිට බාහිරින් ඇහිලා මෙච්චර මැරිලා කියලා මරණය ගැන මතක් කරනවා නෙමෙයි. හැමදාම නින්දට ගිහිල්ලා පින්වතුනි මගේ මරණය මොන යම් හේතුවක් නිසා හෝ විය හැකි. එහෙම මැරුණොත්වත් මගේ හිතේ තිබුණොතින් පාප අකුසල ධර්ම මම නරකයක උපදීවි. ඒ හින්දා මම පවිතු අකුසල ධර්ම තියාගන්නේ නැහැ කියලා හිතන්න. ඔබේ හිතේ පවිතු අකුසල ධර්ම නැත්තම් ඔබ සතුටු වෙන්න. මම පින්වන්ත කෙනෙක්. දවල් දවස් උදා වුණාට පස්සෙත් ඔබ හිතන්න මේ දවල් දවසේ වැඩ කටයුතු කරද්දි මම මරණයටපත් වෙන්න පුළුවන් මොන හේතුවක් නිසා හරි. හදිස්සියවත් මැරුණොත් පවිතු අකුසල ධර්මයක මම නරකයක උපදීවි. ඒ හින්දා මම නරක අකුසල ධර්ම හිතේ තියාගන්නේ. නරක අකුසල ධර්ම හිතේ නැත්තම් ඔබ සතුටු වෙන්න පින්වන්ත කෙනෙක් කියලා. මේ නිසා ලෝභකම, ද්වේෂය, මෝහයෙන් කුරන් වෙච්ච ලස්සන ජීවිතයක් ගත කරන්න තව තව ඔබට මේ කරගන්න පින්කම් වල ආශිර්වාද ලැබේවා. ඉතින් මේ වෙනුවෙන් කැප වුණා වගේම අනිල් ජයකොඩි මහත්මයා, තිනෝකා පල්ලියේ ගුරු මහත්මියට, ආලෝකා ජයකොඩි දියණියට විදේශගත වෙලා ඉන්න අනුක පුතාට, දෙවුනක පුතාට සියලු දෙනාටම මේ සැනසිල්ල වේවා. ඒ වගේම ධනුෂ්ක පල්ලියේ ගුරු සහෝදරයාත් විදේශගත වෙලා ඉන්න මේ සහෝදරයා ඇතුළේ පවුලේ අත්තන්ට ඔබ සියලු දෙනාටම මිලව සැනසිල්ලම වේවා. කරන කියන කටයුතු යහතින් සිද්ධ කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ වෙනුවෙන් අතහිත දීලා වැඩ කරන, උදව් උපකාර කරන අමිල මදුසංක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ යහපතම උදා වේවා. කොච්චර දෙයක්ද ළඟට ඇවිල්ලා කරන පින්කම් බලට උදව් පදව් කරන්න එහෙම කෙනෙක්
යොමු වෙනවා නම් ඒකත් ජීවිතේ තේරුම් ගත්ත කම නිසා පින්වතුනි ඒ වගේම තමයි අසනීපෙන් ඉන්න PAD කුසුමාවති මෑණියන්ට මේ කරගත් උතුම් පින්කම් වල අනුහසින් ආශිර්වාදයෙන් මේ මෑණියන්ට ඇති ලෙඩ දුක් වලට ගන්න කියන බේත් හේත් හොඳට පත්තියම් වෙලා නිදුක් නිරෝගී වේවා ඉක්මනින්ම නිදුක් නිරෝගී වන්නට කරන කියන බේත් හේත් හොඳ හැටි පත්තියම් වෙන්නට මේ කරගත් උතුම් පින්කම දේ මෑණියන්ට බලවත් ආශිර්වාදයක්ම වේවා ඒ වගේම තමයි ඉතින් අද දවසේ මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කළා ඒ විතරක් නෙමෙයි අද දානීය පූජා කළා හා සමානව වියලි ආහාර පූජාවන් ගෙනල්ලා පන්සලට පූජා කරන්නට සැලැස්සුවා ඉතින් අපේ මහරගම ශ්‍රී ප්‍රඥානන්ද පිරිවෙන්ට පමණක් නෙමෙයි කහතුඩුව නිල්වලා ධර්මනිකේතණයටත් අපේ ගෞතම හාමුදුරුව වැඩ ඉන්න ඒ පන්සලටත් අද වියලි ආහාර පූජාවන් සිද්ධ කළා ඉතින් මීට පෙර ධාතු කරුණ වහන්සේලා තැන්පත් කරන ඒ දේවල් පිළිවෙලක් කරලා සකසලා දුන්නා ඉතින් බුදුහාමුදුරන්ට වැඩ ඉන්න ආසනයක් හැදුවා හා සමාන ඒ විතරක් නෙමෙයි අපේ ගෞතම මේ උදේතිලක හාමුදුරුව මතක් කළා මට ඉතින් මේ අනුරාධපුරේ ගියපු වෙලාවේ උන්වහන්සේලාට වැඩේන අවශ්‍ය කරන විදියට බොහොම නිස්කලංකව ඒ දවස වැඩ ඉන්නට බොහොම පින්වන්ත විදියට පිළිවෙල කරලා දුන්නා කියලා ඉතින් මේ ඇත්තන්ගේ නිවාස ආදී ඉතින් ඒ නිසා පින්වතුනි මේ සිද්ධ කරගත්ත සියලුම පින්කම් ඔබට එකසේම මෙලෝ වශයෙන්ම ආශිර්වාදයක්ම වේවා යම් විදියකට ඔබ යම් අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා හිතේ තියාගෙන ඉන්නවා නම් විනෝකා මහත්මිය අනිල් මහත්මයා ඇතුළු ඔබේ සියලු අරමුණු බලාපොරොත්තු සඵල වේවා මෙලව සනසිල්ල ජීවත් වෙලා ඒ වගේම ආදරණීය දියණිය පුතාලා ඉගෙන කියා ගන්න කටයුතු රැකී ආරක්ෂා කටයුතු හතින් සිද්ධ කරගන්න මේ පින්කම් බලවත් ආශිර්වාදයක්ම වේවා මේ කරගත්ත සියලු පින් අපි අනුමෝදන් කරමු ප්‍රදාන අරමුණ වෙච්ච ආදරණීය මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට අපි ඔක්කොටමත් මේ සසර දුක්ගිනි නිවාලන උතුම් නිවනින් සැනසීමටම මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති.